මට හිතෙනවා පසුගිය දින ඒ පාස්කු ඉරිදා දිනයේ උනෙත් ඒ වගේ කරුමක්කාරම කතාවක්. රජය බලධාරීන් සඳහන් කරන විදියට චාමර දැන් දවස් 10ක් 12ක් තිස්සේ කවුරුත් දන්නවා. කවුරුත් දන්නවා. ස්ථාන ගණනාවකට යවන ලද ලියුම් පිළිබඳව ජාතික නාලිකාවේ ප්‍රවෘත්ති හද්දී අපි ඊයේත් දැනගත්තා. ඒ පිළිබඳ පොලිස් ප්‍රතිවරයාගේ දැනුවත්කම, ඒ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ දැනුවත්කම, ඒ පිළිබඳව කොට්ටාස භාර පොලිස් නිලධාරීන්ගේ දැනුවත්කම, ඒ පිළිබඳව මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ දැනුවත්කම, මේ ඔක්කොම කවුරුත් දන්නවා. හැබැයි අවසාන විග්‍රහයේ ඒක දැනුවත් වෙලා නැත්තේ මේ හානිය භයානක ලෙස සිද්ධ වෙන්න කියපු කතෝලික ක්‍රිස්තියානි පල්ලිවල නායකයෝ තමයි දැනුවත් වෙලා නැත්තේ. ඒගොල්ලෝ තමයි කතා කරලා නැති කවුරුත්. කවුරුත් කතා කරලා නැහැනේ. මොකද චාමර ලංකාවේ ඉතාම ඉක්මනින් පණිවුඩයක් සන්නිවේදනය කරන්න පුළුවන් ආගමික ආයතනයක් තිබේ නම් ඒ ආගමික ආයතන අතර පළවෙනි ස්ථානය කතෝලික සභාව සතුයි. මොකද ඔවුන්ගේ හයිරාකී එකක් පවතිනවා. ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට තොරතුරු ගලාගෙන යන පැය භාගයක් ඇතුළත ඕනෑම තොරතුරක් ලබා දෙන්නට පුළුවන්කම තිබෙන ඉතාම සංවිධානාත්මක ආගමික ව්‍යාපාරයක්, ආගමික සංවිධානයක්, ආගමක් ලංකාවේ පවතිනවා නම් එය ප්‍රධානයි එහිදී කතෝලික සභාව. එතකොට කාඩිනල් තුමාට මේ තත්ත්වය කවුරුන් හෝ විසින් පැහැදිලි කරාට එතුමාට ඔය සියලු දේව මෙහෙයන් එක පැය භාගයක් ඇතුළත අවලංගු කිරීමේ අවකාශය අනිවාර්යයෙන්ම තිබුණා. අනිවාර්යයෙන්ම තිබුණා. මං ඊයේ කටුවපිටිය දේවස්ථානයට සහභාගී වුණා මීගමුවේ. සහයේ මලගෙවල් වලට මම සහභාගී වුණා. ඒ ස්ථානයේදී මට විශාල ප්‍රමාණයක් කතෝලික පියතුමන්ලා හමු වුණා. ඔවුන් සඳහන් කළේ චාමර ඔවුන්ගේ අගරදු ගුරුවරයාට කාඩිනල්තුමාට මේ පණිවුඩය ලබා දුන්නා නම් මේ විපතෙන් අරික්කාලක් වෙන්න නොදී අපි බේර ගන්නවා කියන එක. මොකද අනිත් එක චාමර ගත්තොත් මේ කතෝලික සමාජයයි මට ඒ ෆාදර්ස් ලයික කතා කරපු වෙලාවේ මට අවබෝධ වෙච්ච දේ තමයි ඒගොල්ලෝ අවංකව කිව්වා අපිට LTT කාලයේවත් මේ වගේ කිසිම තර්ජනයක් අපේ පල්ලිවලට තිබුණ නැහැ. අපේ පල්ලිවලට බෝම්බ තැබීමක්, අපේ පල්ලිවලට ඇවිල්ලා පහර දීමක්, වෙඩි තැබීමක් ගැන අපිට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. අපි කවදාවත් නොහිතපු අත්දැකීමකට තමයි මේ කතෝලික සභාව, කතෝලික පල්ලි මුණ දුන්නේ. මොකද ඇත්තටම කතන්දරේ ඔවුන් කිව්වා වැදගත් කාරණා දෙකක්. එකක් තමයි එහෙම දෙමළ සමාජය කතෝලික පල්ලිය සමග එහෙම ඝට්ටනයක්, දෙමළ සමාජ පැත්තේ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් බිහි වුණත් දෙමළ සමාජය අසුරු කරගෙන කතෝලික පල්ලියට එරෙහි එහෙම ආන්තික වියරුවක් නිර්මාණය වුණේ නැහැ. ඒ වගේම තමයි ඔවුන් සඳහන් කළා ශ්‍රාමාගම ගත්තොත් එය ඒ ෆාදර්ස්ලා කිව්වා අපිට ඉතින් ළඟින් යනවනේ ඒගොල්ලෝ. ආගම් විදියට අපි දෙගොල්ලගෙම ලොකු සම අදහස් තියෙන තැනක්. බෞද්ධ දහමයි කතෝලික, හින්දු, මේ මුස්ලිම් දහමයි ගත්තම බෞද්ධ දහමේ කතා කරන සංකල්පවලට වඩා ආත්පසින්ම කතෝලික සහ ඉස්ලාම් දහමේ කතා කරන මූලික සංකල්ප එකඟතා චාමර හරි ප්‍රබලයි. උන්ක කිසිම දිනක අපි හිතුවේ නැහැ කියලා අපට මේ වගේ ප්‍රහාරයක් එල්ලවෙයි කියලා. මම විශ්වාස කරනවා චාමර සමා වෙන්න මම මේ සාකච්ඡාවේදී බොහොම විවෘතව කතා කරනවා මේකෙදි මට රකින්න කවුරුත් නැහැ. මේකේ ඇත්ත తත්වේ කතා කරනවා. මොකද අපි ඇත්ත తත්වේ කතා කරලා මේ ඇත්ත
ඇත්ත භෞතික මහපොළොවේ තියෙන මේ ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයාගන්න ඕනේ. අපේ දරුවන්ට බය නැතුව ආයෙත් පාසලට එන්න පුළුවන් පරිසරයක් හැදෙන්න ඕනේ. වැඩට යන අම්මා ගෙදර එයි, වැඩට යන තාත්තා ගෙදර එයි කියන විශ්වාසය අපේ සමාජයට ආයෙ ඇති කෙරෙන්න ඕනේ. ඒකට නම් අපි කොළේ වහන එක නවත්තලා අවංකව කතා කරන්න ඕනේ. පැහැදිලිව. අවංකව කතා කරන්න ඕනේ චාමර්. මේ සංවාදයේදී මම ඉදිරිපත් කරන සියලු අදහස්වල වගකීම මම තමයි ගන්නෙ. චාමර ගන්න ඕනේ. චාමරගේ ජොබ් එකට මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද චාමර, මේ අපේ රට සම්බන්ධ ප්‍රශ්නයක්. මේක අපේ මැතිවරණයක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි අපිට. මේ අපේ ඊළඟ පරම්පරාවේ අනාගතයේ සම්බන්ධ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. තව දුරටත් අපි නිදහසේ බුදුන් වඳිනවද, භාවනා කරනවද, බණක් දහමක් කියාගෙන නිදහසේ අපේ ආධ්‍යාත්මික ගමන යන්න අපිට ලැබෙනවද නැද්ද කියන එක සම්බන්ධ බරපතල අර්බුදයකට අපි ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඇත්ත කතා කරන්න ඕන. ඇත්ත කතා කරලා ඇත්ත උත්තර හොයාගන්න ඕන. මම හිතන්නේ මේ පසුගිය දින වල සිද්ධ වෙච්ච සහ මේ මොහොත දක්වා ප්‍රොසෙස් වෙමින් තියෙන මේ මොහොත දක්වාත් ඒ භීතිකාව තුරන් නොවුණු, අද නැතුවට හෙට, මේ පැයේ නැතුවට ඊළඟ පැයේ තව බෝම්බයක් පත්තු වෙයිද, ඒ ලොරිය කොහෙද, ඒ බයික් එක කොහෙද, ඒ පොලිසිය විසින් ඉදිරිපත් කරන ඒ රථ කොතනද සැරිසරන්නේ ආදී භීතියක, ඉන්දියන් රෝත්තු සේවාව විසින් ලංකා රාජ්‍යයට දැනුවත් කරපු ඒ දෙවනි ප්‍රහාරය කොතෙන්ට ඉලක්ක වෙයිද ආදී ලොකු භීතිකාවක, ඇත්ත බයක, ඇත්ත අසහනයක, ඇත්ත තැතිගැනීමක අපේ සමාජය චාමර ඉන්නවා. දැන් මේ වෙලාව අපිට විහිළු කරන්න වෙලාවක් නෙමෙයි. අපිට මේ කිසිම වගකීමක් නැතුව කතා කරන්න සහ තීන්දු ගන්න සහ හැසිරෙන්න වෙලාවක් නෙමෙයි චාමර. එනිසා මේ තත්ත්වය ඇති උනේ වගකීම් විරහිතව මේ රටේ පාලකයොත්, මේ රටේ රාජ්‍ය නිලධාරීනොත් දෙගොල්ල වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස. චාමර, මම හිතන්නේ දැන් ලංකා සමාජයට, සිංහල මිනිස්සුන්ටත්, බෞද්ධ මිනිස්සුන්ටත්, කතෝලික මිනිස්සුන්ටත්, මේකෙන් හිංසනයට ගොදුරු වෙච්ච දෙමළ මිනිස්සුන්ටත් ශෝකයකුත්, ඒ ශෝකය හා මුසුවෙච්ච කෝපයකුත් තියෙනවා. ඒක කවුරු හරි කියනවා නම් අනේ මුකුත් නෑ කියලා, ඒක බොරුවක්. ඒක බොරුවක්. කෝපයකුත් ශෝකයකුත් යථාර්ථයක් වශයෙන් මේ සියලු පීඩාවට පත්වෙච්ච බෞද්ධ, වැඩි ප්‍රමාණයක් සිංහල කතෝලික සහ දෙමළ කතෝලික, මේකෙන් පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ගේ ගෙවල් වලට මම ඊයේ ගියා කටුවාපිටිය දේවස්ථානයේ අසල. මට යනකොට චාමර මතක් වුණේ විශාලා මහනුවර. ගෙයක් ගෙයක් ගානේ ලතෝනි හඬ, ගෙයක් ගෙයක් ගානේ අඬන හඬ, මරණේ තියෙන ගෙදර තව 3 දෙනෙක්වත් ඉන්නවා තුවාල වෙනුම් වෙලාගෙන. කුණු ගඳ, පිලී ගඳ, ලේ ගඳ, අමු මස් ගඳ. මිනිස්සුන්ගේ හිත්වල ද්වේෂයක් නැtei කියලා කියන්න බෑ. හැබැයි අපේ ජනතාව බොහොම බුද්ධිමත්. බොහොම බුද්ධිමත්. අපි ඉතාම ඉහලින් අපේ ජනතාවට ගරු කරනවා. ඇත්තටම කිව්වොත් ඉස්සන් නමල ගරු කරනවා. මොකද ඔවුන්ගේ ඒ දුක, ඒ කෝපය ඔවුන්ගේ හිත්වලින්ම තුරන් කරගන්න, ඒකෙන්ම විසඳගන්න උත්සාහ කරමින් ඉන්නවා කිසිම මුස්ලිම් වරයෙකුට හානි නොකර. ඒක තමයි ශිෂ්ටත්වය. ඒක තමයි චාමර හැදිච්චකම. ඒක තමයි අපි ඒ මුස්ලිම් සමාජයේ ඇසුරු කරගෙන බිහිවෙච්ච ඒ අන්තවාදී කල්ලියේ තත්ත්වයට අපිපත් නොවන බවට සාධකය. ඒක කෙනෙකුට හිතන්න පුළුවන් නිවටයෝද අපි? නෑ, නිවටයෝ නෙවෙයි. අපි දීනයෝ නෙවෙයි. අපි මුස්ලිම් අයට බයට නෙමෙයි මේ සද්ද නැතුව ඉන්නේ. ඒ මැරිච්ච ගෙවල් වල මිනිස්සු ගිහිල්ලා මුස්ලිම් අයගේ ගෙවල් වලට ගහන්න නැත්තේ බය හින්දා නෙමෙයි. බය හින්දා නෙමෙයි. ඉවසීම හින්දා. දීනකම හින්දා නෙමෙයි. ඔය ගොඩක් අය පටල ගන්නවා මේ ඉවසිල්ලයි දීනකමයි එකක්ද කියලා. ඇයි අපි දීන වෙන්නේ?
තිස්සවුරුද්දක් තිබිච්ච ත්‍රස්තවාදයකට එරෙහිව මූුණදීපු අපේ මේ හදිස්සියෙන් කඩාපාත්වෙච්ච මේ කණ්ඩායමට බය දඟලන්න ඕනිද? නෑ බයනෑ. අපි කවුරුප බය නෑ. එක මුස්ලිම්වරයෙකුට බය නෑ මේ රටේ. හැබැයි අපි ඒ සමාජයේ ඇසුරු කරගෙන සුළු ත්‍රස්තවාදියෝ කණ්ඩායමක් බිහිවුනා කියලා සියලු මුස්ලිම්වරුන්ට හිංසා කරන්න තරන් අපි පහත් නෑ. අපි අදමයෝ නෙමෙයි. අපි මෙලෙච්චෝ නෙමෙයි. අපි ලේපිපාසිතයෝ නෙමෙයි. අපිට කවදාවක්කත් නිරායුද දරුවෙක් මරණ්ඩ හිත හදාගන්න පුළුවන්ද? අපේ බුදුහාමුදුරු එහෙමවා කියල තියේද? බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහන කතෝලිකයෝ ඉන්නවා, බුදුහාමුදුරුවන්ගේ ධර්මය මේ රටේ අහන මුස්ලිම් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඕවා කරන්න පුළුවන්ද? ඒ කරන්න බෑ ස්ථාමර, කරන්න බෑ. ඒ මිනිස්සු කවුරුක්කත් ඒ පහත් තැනට වැටෙන්නේ. ඒ පහත් තැනට නොවැටෙන්නේ මතකතියා ගණ්ඩ දීනයෝ හින්ද හෝ නොහැකියාව හින්ද නෙමේ. ගොඩක් අහිතනව මේ ඉවසීම කියන්නේ කොරන්ඩ දෙයක් නැති හින්ද කොරන එක කියලා. කොරන්ඩ දෙයක් නැති හින්ද කොරන එකක් නෙමේ ඉවසීම කියන්නේ. අයි උඹලා කටවහගෙන ඉන්න කියලත් අහන මිනිස්සු සමහරු. දැන් මම අන්තර්ජාලයේ මේ සිද්ධ වෙච්ච සිදුවීම මම ඇත්තටම මං අධික ලෙස විඩාවට පත් වෙලා මං කැනඩාව ඉඳලා ඇවිල්ලා මං ගොඩාක් විඩාවට පත් වෙලා හිටියේ මොකද මේ ජෙට්ලැග් හින්ද මට නිඳ මං උදේ නමය හමාර විතර වුණ ඇහැරෙනකොට මේ සිද්ධිය වෙලා ඉවරයි. මං නැගිට්ට ගමන් කළේ වහාම මගේ ෆේස්බුක් ගිනුමට ගිහිල්ලා සජීවීව මම මේ රටේ ජනතාවට ඉල්ලා සිටියා මේ වෙලාව අපි ඉවසීමෙන් ඉමු. මේ තත්ත්වය ගැන අපිට තාම කිසිම ඉන්වෙස්ටිගේෂන් එකක් වෙලා නෑ. මේක කවුද කරේ කියලා මොකක්වත් දන්නේ නෑ. අපි ඉවසීමෙන් ඉමු. බොහෝ දෙනෙක් මම දැක්කා කමෙන්ට් දාලා තියෙනවා කවද වෙනකන් ඉවසන්නද? ඇයි අපි ඉවසන්නේ? ඇයි අපි ඉවසන්නේ? අපි තලේබාන්ලා නොවන නිසා. ඇයි අපි ඉවසන්නේ නිරායුධ මිනිස්සුන්ගේ කඩේකට අපි ගිහිල්ලා ගහන්න නැත්තේ ඇයි? අපි අයිසිස් සටන්කාමී වගේ වියරු මෙලෙච්ච නොවන නිසා. අපි එහෙමවුන් නෙමෙයි. අපි බෞද්ධයෝ. හැබැයි ඒකෙන් කියනවද චාමර මේකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නවත්තන්න ඕනි කියලා? නෑ. මේකට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ බලකාය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සියලු දෙනා මේ මොහොත වෙන විට ඔවුන්ට තිබුණේ ප්‍රශ්නේ මෙතන විධාන දෙන්න කෙනෙක් නැතිකම. ඔවුන්ට තිබුණේ නෑ සිස්ටම් එකක් අණ දෙන්න. අණ දෙන්න කවුරුත් ඉඳලා නැහැ නේ මේක. මේක මේ සිකියුරිටි කියන එක, ආරක්ෂාව කියන එක අමතක කරලා වැඩ කරපු රටක් විදියටනේ පහුගිය කාලේ රට වැඩ කළේ. අපි කතා කළේ ලොකු මාතෘකානේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ඕන එකෙකුට ඕන එකක් මේකේ කරන්න පුළුවන්, ඕන මිනිහෙකුට ඕන තැනක ඕන විදියකට රෙද්ද නැතුව වුණත් යන්න පුළුවන්, මේකේ ඕන අදහසක් ඇවිල්ලා YouTube වල ගණිකාවෝ තමන් ගණිකා වෘත්තියේදී කරන ටික ලයිව් කිව්වේ. මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා මාතෘකාව දූෂණය කරානේ මේ කට්ටිය එක්ක වෙලා. ප්‍රජාතන්ත්‍රවාදී කියන වැදගත් ශිෂ්ට සමාජයේ විසින් පිළිගත්තු ඒ විෂය, අපි ප්‍රාර්ථනා කරපු ඒ වැදගත් නිදහස රේප් කළා. ඒක මේගොල්ලෝ දූෂණය කළා චාමර, සමා වෙන්න කිව්වට දූෂණය කළා. අද ඒක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ? අද ඕන කෙනෙක් ඕන විදියකට හැසිරෙන මට්ටමට අපේ රටේ පත් වෙලා තියෙනවා. තමන්ට හිතුණු දේ මාධ්‍ය අවකාශ පාවිච්චි කළා, ෆේස්බුක් එක පාවිච්චි කළා, අන්තර්ජාලය පාවිච්චි කළා, සමාජගත කරමින් ඉන්නවා. ඒ විතරකුත් නෙවෙයිනේ චාමර, ඒ විතරකුත් නෙවෙයි. ඒවා සමාජ මහපොළුවේ කරන්නත් යන. නැත්තම් දළදා මාලිගාව ගාවට ගිහිල්ලා සමලිංගිකයෝ මේ දළදා මාලිගාව මේ ඒ උඩරට මුල්ලැඳුන් ඇඳගෙන මේ ආවාහ විවාහ කරන ඡායාරූප වෙන්න අයියේ. ඒ මොකද උනේ? අපි හිතුවා මේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමාජ සාධාරණත්වය කියලා කියන්නේ රටක ආරක්ෂාව, සංස්කෘතිය, අපේ මූලයන්, අපේ වටිනකම් බල්ලට දාලා ගෙනියන්න ඕන එකක් කියලා. ඒක තමයි උනේ චාමර. මේ ගොඩක් අය ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, යුක්තිය,
ඒ මාතෘකා එළියට එනකොට ඒගොල්ලො හිතුවා මේ රටේ ආරක්ෂාව කියල එකක් ඕන්න නෑයි කියලා. අද රටේ ආරක්ෂාව සම්බන්ධව තීන්දු තීරණ දෙන්ඩ කෙනෙක්. තීන්දු තීරණ ගන්න ආයතනයක් විධිමත්ව වගකීම් සහගතව දුරදක්නා නුවනින් යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් කටයුතු නොකිරීමේ භයානක ප්‍රතිඵලය අද 300කට අධික මිනිස්සු අද ලේ විල් මත ආගමික ස්ථාන මත කණ්ඩ ගියපු බත්පත කණ්ඩ කලින් ඒ බත්පත මත හිස තබාගෙන මැරුම් කෑවා. රටේ ආරක්ෂාව ගැන වගකීමක් ගන්නේ නැතුව කටයුතු කරපු අය චාමර මේවට වග කියන්න ඕනේ. ඒගොල්ලොන්ට දැන් බලන්න අර මාධ්‍ය සාකච්ඡා තියෙන විදිහ ඉන්නකොට කැත සමහරු ඈනුන් අරිනවා. සමහරු ජෝක් කතා කිය කිය හිනා වෙනවා. රටේ වැදගත් ඇමතිලද එහෙම කතා කරනවද? එහෙම හැසිරෙනවද? වගකීමක් ඇතුව කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ මාධ්‍යයට කතා කරලා කියන්න එපා මොකද්ද අපේ වෙච්ච ෆෝල්ට් එක මොකද්ද? අපේ වැරද්ද මොකද්ද? අපිට හදාගන්න තියෙන තැන මොකද්ද? රංචු පිටින් ඇවිල්ලා විහිළු කරනවා. අපේ රටේ එක්ක මෙහෙම සෙල්ලම් කරන්න මේ පාලකයින්ට අයිතියක් නැහැ. අපේ දරුවන්ගේ අනාගතේ එක්ක මිනිස්සුන්ගේ ආගමික විශ්වාසෙ එක්ක සෙල්ලම් කරන්න මෙහෙම අයිතියක් නැහැ චාමර. හෙට ඉඳලා ජාතික රූපවාහිනී මට එක බණක්වත් නොදුන්නත් මම මේ ටික අද කියලා යන්න තමයි ආවේ. මොකද චාමර මේක වැරද්දක්. මේක ලේසි නෑ. මට අර ආරක්ෂක ලේකම් කියන මහත්මයාගේ කතාව ඇහුවම වමනෙට ආව. මේ මොන ජාතියේ මිනිස්සෙක්ද කියලා හිතුණා. දැක්කේ නැද්ද මේ මූණේ තිබිච්ච උජ්ජච්චකම? දැක්කේ නැද්ද මේ මූණේ තිබිච්ච වගකීම් විරහිතකම? ඩෝන්ට් කියා කතා කරනවා කියලා අර මිනිස්සු කියන්නේ. ඒ තිබිච්ච ආඩම්බර ගණන් ගන්න නැතිකම. මං චාමර ඔයාගෙන් ප්‍රශ්නයක් අහන. රටේ හෝටල් ඔය කියන ශ්‍රැංගිල හරි ඔය අනිත් නම් කියපු ප්‍රධාන හෝටල් දෙක හරි ඕවට යනවද ගුණපාලල සිරිපාලල? ඕවට මාවරලේ බද්දිය හිමිලා යනවද බත් කටක් කාලෙන්න? ඕවට එන්නේ කවුද? රටේ මේ ආර්ථිකයේ හදවත බඳු බලගතු ව්‍යාපාරික ප්‍රජා. ඊළඟට මේ රටට කීයක් හරි ගෙනල්ලා ඉන්වෙස්ට් කරන්න එන වැදගත් පිටරටවල් වල අර ඩෙන්මාර්ක් වල ලොකුම කෝටිපතියගේ ළමයි නේ මෙහෙදි මැරුම් කනවා. එතකොට චාමර තේරුම් ගන්ඩ ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරනවා හෝටල් වල ආරක්ෂාව හෝටල් වල එවුම් බලා ගන්න ඕනේ. මොන මුක්ත ප්‍රකාශයක්ද? බුද්ධිමත් මිනිහෙක් ඕවා කියනවද? මං ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා වහාම අස්කල්ල දාන්න කියලා. මං අපේ ජනතාවට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව සිහිපත් කරන්නට ඕන මේ වෙලාවේ 83 මට අවුරුදු 3යි. මට මතක නෑ හරියටම 83 මොකද්ද උනේ කියලා. කොහොම නමුත් මම කියවල තියෙනවා 83 වෙච්ච දේවල් රූපරාමු බලල තියෙනවා. ඒකෙදි 300 ගණනක් දෙමළ මිනිස්සු විවිධ පීඩනවලට පත් වෙලා මැරුම් කාලා තියෙනවා. ඒ අතරේ 100 ගණනක් සිංහල මිනිස්සුත් මැරුම් කාලා තියෙනවා. හැබැයි ඒ 300 ගණනක් මිනිස්සු මරන්න පෙළඹිච්ච ඉතාම මුග්ධ සමාජ බලවේගයක් නිසා එවකට දේශපාලඥයින් විසින් මෙහෙවපු මුග්ධ බලවේගයක් කරපු ක්‍රියාවලියේ ප්‍රතිඵලය උනේ මොකද්ද චාමර? අදට සිංහලයකට කැනඩාවට යන්න, සිංහලයකට එංගලන්තෙට යන්න, හාමුදුරු කෙනෙකුට කැනඩාවට එංගලන්තය ආදී ලොකු යුරෝපීය බලගතු බටහිර රාජ්‍යයකට යන්න දස දුක් විඳින්න ඕන. ඉල්ලන්න තියෙන ඔක්කොම ඩොකියුමන්ට් ඉල්ලනවා. අද ටොරන්ටෝ නුවර දස දහස් ගණනින් දෙමළ සමාජයේ ගිහිල්ලා ජීවත් වෙනවා. ඔවුන්ට ස්විප් එකක් ඇදලා දුන්නා.
ඔවුන්ට ඇත්තටම කිව්වොත් ලොතරැයියක් තමයි සිංහල කට්ටිය ඇදලා දුන්නේ. මං යෝජනා කරනවා කරුණා කරලා මේ වෙලාවේ මෝඩයෝ වගේ වැඩ කරන්න එපා. මොකද හේතුව අපි අපිට එන ආවේගවලට ගිහිල්ලා කාගේ හරි කඩේකට ගැහුවොත් කාගේ හරි පල්ලියකට ආගමික ස්ථානයකට ගැහුවොත් ඒකේ ලාභේ තව අවුරුදු 20ක් ඒ පාර්ශවයේ ගන්නවා. මට අපූරු කතාවක් කිව්වා මුස්ලිම් මෞලවි කෙනෙක්. අපූරු කතාවක් කිව්වා. නුවර. මිනිස්යාගේ පල්ලිය තිබිලා තියෙන්නේ එයා කියපු විදියටමයි. හරක් මස් කඩේ වගේ බොහොම චූටියට පල්ලිය තිබුණේ කිව්වා. පහුගිය කාලේ අර ඇති වුණානේ මෝඩයෝ ටිකක් එක්ක රණ්ඩුවක්. මෝඩයෝ ටිකක් ගහගත්තා. ගිහිල්ලා ගහගත්තා. මට කතා කරලා කිව්වා සාදුලගේ අයට පින් සිද්ධ වෙන්න තට්ටු තුනට හදාගත්ත උඩ කොටසේ ගෝල් ඩාලේප කළා. රත්තරන් උතාලේප කරා කිව්වා. දැන් සතුටු ඇතිනේ. මතක තියා ගන්න ඔබ කරන එක ගොංකමකින් ඔබ කරන එක මෝඩකමකින් ඔබ හිතනවා නම් ඒ ඔබ ඒ ගොංකම කරන්නේ ඔබේ හතුරට කියලා හතුරා තව දස දහස් ගුණයකින් ඉහළට යනවා ඒක මතක තියා ගන්න ඔවුන් හතුරුණා මට මුස්ලිම් ආයවත් දෙමළ ආයවත් මට හතුරු නෙමෙයි ඔය ගහගන්න යන කට්ටිය හිතාගෙන ඉන්නේ මේ අපි දැන් මෙහෙම කරාම දැන් වැඩේ හරි කියලානේ පැහැදිලිව මම යෝජනා කරනවා ඇත්තටම ඔබ සටන් කරනවා කියන්නේ හතුරෙකුට රෙහිවණා මම ඔබට යෝජනා කරනවා ඒ හතුරා කරන හතුරුකම් මොනවද කියලා හරියටම පැහැදිලි නම් කරුණා කරලා පොලිසියට කියන්න පොලිසියේ කට්ටිය පගාව අරගෙන ඒකට යුක්තිය ඉෂ්ට කරන්නේ නැහැයි කියලා තේරෙනවා නම් STF එකට කියන්න STF එකට කියන්න ඒවට ඕන තරම් දැන් විවෘත දුරකථන නාමාවල් ඉදිරිපත් කළා තියෙනවා. මොකද අපේ රටේ ජනතාවට ඇත්ත වශයෙන්ම මේ ආයතන ගැන සැක තියෙනවා චාමර. මේ මිනිස්සුන්ට කිව්වට වැඩක් නැහැ උන්ගෙන් පගාව අරගෙන ඕන එකක් කරන්න දෙනවයි කියලා. අපි මේ මහජනයාට කියන ළඟම ඇති පොලිසියට කියන්න ළඟම ඇති පොලිස් නිලධාරියට දැනුවත් කරන්න. හැබැයි රටේ ජනතාවට පොලිසිය සම්බන්ධ ඒ හැටි විශ්වාසයක් නැති කරලා තියෙනවා. හැබැයි රත්තරම් පොලිස් නිලධාරියෝ ඉන්නවා. එහෙම මේ ජාතිය බලලා මූණු බලලා දික් කරන සල්ලි කුට්ටිය බලලා නීතිය දෙකට නවන්න සූදානම් නැහැ. කීපදෙනෙක් ඇති. ඕනම ආයතනයක 10ක් 12ක් ඇති. හැබැයි හැමෝම නැහැ. සමහර වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි ඒ හැංගීම තියෙන මිනිහට චාමර අවාසනාවකට බලය නැහැ. අවංක නිලධාරියට. යුක්තිගරුක නිලධාරියට. හැබැයි මම යෝජනා කරන අපේ ජනතාවට 83 ඔබ ලොකු ස්විප් එකක් ඇදලා දුන්නා කැනඩාවාදී ලෝක රටවල් පුරවන්ට දෙමළ සමාජයට හිංසා කරන්න කියලා. අද සිංහලයකට කැනඩාවට යාගන්න ඇමරිකාවට යාගන්න දහ දුක් විඳින්න වෙලා තියෙනවා. අපි දිහා බලන්නේ නිකන් දෙමළ මිනිස්සු කෑලි කෑලි කපන් කණ්ඩාපු කට්ටියක් වගේ තමයි අපි දිහා ඔය එම්බසිවල කට්ටිය බලන්නේ. මොකද හේතුව ඔවුන්ගේ ඔළුවට දාන්නෙත් ඊළඟට ඩයස්පෝරාව විසින් ඒ රටවල් වල ඇති කරලා තියෙන මතවාදයත් හරීම සිංහල ජාතිය හාමුදුරුවරු කිව්වම මහා ඇග්‍රසිව් ලේ පිපාසිත කිසිම බුද්ධිමත්කමකින් වැඩ කරන්නේ නැති දෙමළ මිනිසු කණ්ඩ බලන් ඉන්න ජාතියක් කියලා තමයි ඔළුවට දාලා තියෙන්නේ. දැන් අර බලන්න මේ ලංකාවේ ඉඳගෙන අර BBC එකට සටහන් ලියන මිනිහා කියපු කතා බලන්න. අර ආමීන්ද කවුද කියන මිනිහා මුලින්ම මේක බෞද්ධයෝගේ පිට පැටවුවා මේ ප්‍රහාරේ. මං කියන්නේ රජයේ පොලිස් නිලධාරීන්ට කරුණාකර සීකරනවා එයාව ප්‍රශ්න කරන්න කියලා. මොකද ලෝකෙට යව්වේ නිකන් මේක පළවෙනියෙන් බෞද්ධ කරපු එකක් විදියට. මං බලාගෙන මේ BBC එකේ සමහර මේ ඉන්ටර්විව් ගණිති සමහර අය කියනවා මේ හමුදාව පොලිසිය හැම වීදියකම බලන්න මේ හමුදාව නොහිටියොත් ගං වතුරෙදිත් ඉවරයි. නාය යෑමෙදිත් ඉවරයි අපි. පොලිසියක් හරියට වැඩ නොකරොත් එහෙම අපි මේකේ පාරේ බහැල යන්නද? කුඩුකාරයෝ මේකේ පිරිලා ගංජා වෙලෙන්ද පිරිලා ළමේකුට දුවේකුට පාරේ යන්න බැග් එනව හෝන් ගහන්න. දැන් අර 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 මිනිස්සු ඒ වෙලාවෙත් කියන්නේ මේ තියෙන ඛේදවාචකේ නෙමෙයි.
මේක මේ සිංහල හමුදාව ප්‍රශ්නයක් විදියට. දැන් සිංහල හමුදාව සිංහල පොලිසිය නැත්තං මේ දවස් කීපට මෙච්චර ඉන්වස්ටිගේෂන් එකක් වෙයිද? ඒ මිනිස්සුන්ට උනේ අන දෙන්න කෙනෙක් නැතුවට මේ පාලකයින්ගි තියෙන වැරද්ද හින්ද. පාලකයින්ගි තියෙන කඹෑදිල්ල හින්ද. පාලකයින්ගි තියෙන විරසක බව හින්ද. එකෙට් එකෙක් නැතුව ඊළඟ චම්දෙට කුලල්කකා ඉන්න හින්ද. ඒක තමයි ඇත්ත. ඇත්තටම මේ වෙලාවේ අපි ලේ පෙන්නන්න ඕනේ. මේ වෙලාවේ අපි මිනිය කැපුණ තිබුණේ කොහොමද? ඔළුව ගැලවිලා තිබුණේ කොහොමද? ඒව මොකටද? ඒව පෙන්වීමෙන් කිසිම ආකාරයක යහපතක් කාටවත් වෙන්නේ නැහැ. මේ වෙලාවේ ඒව බලන්න ඕනි කවුද ආරක්ෂකංශ? ඒව නිරීක්ෂණය කරන්න ඕනේ මහේස්ත්‍රාත්වරු. ඒකට අදාළව මරණ පරීක්ෂණය කරන මිනිස්සු. කොහොමද මේ මනුස්සයා මැරුණේ කියලා මහජනයාට මොකටද? මේ මැරිලා වැටිලා හිටපු විදිය. ඒවා කිසිසේත්ම මාධ්‍ය ආයතනවලට මං ඉල්ලා සිටිනවා කරුණා කරලා වගකීම් සහගත වෙන්න. මේ වෙලාවේ එක එක්කෙනාගේ පොලිටිකල් ඇජෙන්ඩා ක්‍රියාත්මක කරන්න යන්න එපා. මේ වෙලාවේ කිසිම පක්ෂයක ඡන්ද වැඩි කරන ප්‍රොජෙක්ට් එකට බහින්න එපා. මොකද මේ ඉන්න පාලකයෝ නම් ආයේ ඡන්ද වැඩි කර කර පත් කරගත්තත් ඔයිට එහා දෙයක් අපේ රටට වෙන්නේ නැහැ. වගකීම නැහැනේ. වගකීම් සහගත බවර. ආරක්ෂක ලේකම් කියන කතාවයි හරින් ප්‍රනාන්දු මහත්තයා කියන කතාවයි දෙකම වගකීම් විරහිත භවයේ ලකුණුනේ. ඒවා දෙකම වගකීම් විරහිත භවයේ ලකුණු. හරි, ඒ මහත්තයාට තාත්තා හීනෙන් දැකලා කිව්වයි කියමුකෝ. මෙහෙම එකක් වෙනවා මගේ පුතේ, උඹ යන්න එපා පල්ලි යන්න එපා. ඒ මහත්තයා හීනෙන් දැකලා කියමුකෝ. තාත්තා යාගේ හීනෙන් දැකලා මෙහෙම මේ බෝම්බ පත්තු කරනවා. පුතාට ආදරයට කියනවා. හැබැයි අහන්න නැද්ද තාත්තේ ඔයාට මේ කතාව කියන්නෙන පදනම මොකක්ද? දැන් ඒ මහත්තුරු කතෝලික මහත්තුරු. ඒ මහත්තුරුන්ට තමන්ගේ පක්ෂ නායකයාට කතා කරන්න බැරිද? මෙහෙම එකක් වෙන්න යනවා. අගමැතිතුමා සඳහන් කරනවානේ අනේ මන්නම් මේ හාංකවිසියක් දන්නේ නැයි කියලා. මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. හරි, එහෙනම් එතුමා දන්නේ නැහැ කියමුකෝ. මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමත් කියනවානේ එතුමත් දන්නේ නැහැ කියලා මොකක්වත්. දැන් එතකොට අවසාන විග්‍රහය රටේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි දෙන්නම මුකුත් දන්නේ නැහනේ. එතකොට අපිද දන්නේ? එතකොට කවුද පාලකයෝ? චාමරයි මමයිද? මේක තේරුම් ගන්න චාමර. මේ වගකීම් සහගත භවෙන් ගරු ජනාධිපතිතුමනි නිදහස් වෙන්න. ගරු අගමැතිතුමනි නිදහස් වෙන්න. මෙහෙම වගකීම් විරහිතව වැඩ කරලා අපිට ගමනක් නැහැ. අපි දන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්න ඕනේ. අඩුම අපිට වෙච්ච වැරද්ද, අපේ සමාජයට මේ වෙච්ච ඛේදවාචකය තව විටක් නොවෙන්න අපි වැඩ කරන්න ඕනේ. අවුරුදු 3ක් 4ක් තිස්සේ මෙවැනි අන්තවාදයක් ශ්‍රාමීය සමාජය ඇසුරු කරගෙන බිහිවෙමින් එනවා කියන එක සිවිල් සමාජයේ පුරවැසියෝ කිව්වනේ. හාමුදුරුවරු කිව්වා. ඒ පුරවැසියන්ට මොනවද කිව්වේ චාමර? ජාතිවාදියෝ, අන්තවාදියෝ, ආගමික උමතුව සාමයට ඉඩ දෙන්නේ නැහැ. ඕවනේ කිව්වේ. හාමුදුරුල්ලට ගහපු ලේබලුත් ඕවා, ගිහියන්ට ගහපු ලේබලුත් ඕවා. දැන් මං අහනවා එහෙම කියපු අයගෙන් දැන් ඔය ඇවිල්ලා තියන්නේ කියපුව නෙමෙයිද? ඒ කියපුව නෙමෙයිද ඔය වෙලා තියෙන්නේ? අපි කීයටවත්, මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ හැම මුස්ලිම් මිනිස්යම මේ කාලකන්ණි සංස්කෘතියට එකඟයි කියලා. මේක මේ ආගමක් අවංකව අදහන කිසි මිනිහෙකුට එකඟ වෙන්න පුළුවන්ද චාමර? කිසි මිනිහෙකුට? මොකක් හරි මම කියන්නේ ආගමක් හරියට අදහන මිනිහෙක් කියන්නේ පොඩ්ඩක් හරි මොකෙකුට හරි බයයි කියන එක. දෙයයන්ට හරි බුදුන්ට හරි කාට හරි බයයි. පොඩ්ඩක් හරි බයයි. මේ ලේපිපාසිතෝට එකක්නේ. ඇත්තටම දැන් බුද්ධාගම පැත්තෙන් වැරදි මූලධර්මවාදී හෝ වැරදි බුදු දහමට පටහැනි අදහසක් පළ කරනවා නම් භික්ෂූන් වහන්සේලා විසින් තීරණාත්මකව ඒවා වැරදි කියන්න මාධ්‍යයට ඇවිල්ලා ඒවත් පෙළ දහමේ කොතනකවත් නැයි කියන්න
ඒව කරන අය හාමුදුරුවරු නෙමෙයි කියන්න සමහර හාමුදුරුවරුන්ගේ සාමනේරකමත් අහෝසි කරන්න මහනායක හාමුදුරුල්ලා සමහර වෙලාවල් වලදී ධර්මයට විනහයට පටහැනි දේවල් කරනකොට ඉදිරිපත් වුණා. එතකොට මං ඉස්ලාමීය ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා දැන් මේවා අපේ නෑයි කිව්වට වැඩක් නෑ. නිකන් කතා කියන්න එපා. මේවා මේ අපේ ආගමේ නෑ, අපේ පොතේ නෑ. ඒ හරි පොතේ නැත්තං ඔබලාගේ ආගමට මුළු මුස්ලිම් පවුල් ගැට ගැහිලා ඉන්නවා අපේ පන්සලට ගැට ගැහිලා ඉන්නවට වඩා. ගැට ගැහිලා ඉන්නවා. අපේ පන්සල් වලට එහෙම පිරිමි ගැට ගැහිලා නෑ. අපේ බුදු දහමත් එක්ක බොහෝම ලිහිල් ප්‍රතිපත්තියකින් තමයි බෞද්ධ සමාජය කටයුතු කරන්නේ. නමුත් ඉස්ලාම් සහ කතෝලික ආගම් එක්ක ඒ ෆාදස්ලා හෝ මෞලවිතුමන්ලා කියන දේවල් අහන්ඩ ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. ඒක යම්කිසි ආකාරයක නොනිල නෛතික බැඳීමක්. මම යෝජනා කරනවා ගරු මෞලවිතුමන්ලට, ඔබතුමන්ලා මේ වෙලාවේ දක්වන දායකත්වය රටේ සාමය සහ සංසිඳුණු බව ඇති කරන්න මිත්‍රශීලීත්වයේ සමාජ ගොඩනගන්න දරන උත්සාහයට අපි හදවතින්ම ගරු කරනවා. ඒකට අවංකව කැපවෙන අයට මම ඉල්ලා සිටිනවා කරුණාකර ඔබේ සමාජය ඇතුළෙන් උපදින පිළිල ඔබේ සමාජයෙන් ගලවන්න. ඒක ඔබගේ වගකීම. ඒක අපේ වගකීමනේ. අපිට බෑ මුස්ලිම් සමාජයේ පිළිල ගලවන්නෙන්. අපි කරගන්න ඕනේ බෞද්ධ සමාජයෙන් පිළිලයක් උපදිනවා නම් කාට හරි එරෙහිව අපි ඒක නවත්ත ගන්න, ඒක මේ පාලනය කරන්න හාමුදුරුවරු විදිහට අපිට කරන්න පුළුවන්. අපිට බෑ ඇවිල්ලා ඔබේ ආගමේ භක්තිකයාට බලපෑම් කරන්න. ඒක අපි කරන එකක් නෙමෙයි. හැබැයි ඔබේ ආගම් අදහන අයට ඔබට තේරෙනවද ගරු මෞලවිවරුනි, ගරු මුස්ලිම්වරුනි, ඔබලාට තේරෙනවද දැන් ඔබලාගේ ආගම අදහන අය ලංකාවෙන් ඈත් වෙනවා, ලංකා සංස්කෘතියෙන් ඈත් වෙනවා පේන්නේ නැද්ද ඔබට? මම චූටි කාලේ අපේ ගම් තියෙන මේ මාවරල කියලා. ඉතින් මාවරලට මෙහා අකුරැස්ස, කඹුරු පිටිය, කිරින්ද මුස්ලිම් අය ඉන්නවා. අපි චූටි කාලේ ඉඳලා හිටලා ඔය නගරවලට ආවා මුස්ලිම් අය දකිනවා. අපේ ගම්වල නැහැ. නමුත් ඊට මෙහා අල්ලපු ගම්වල මේ කිලෝමීටර් 15ක් 12ක් අතරේ ගම්වල අපි දකිනවා. අපි කවදාකවත් දැකලා නැහැ මුස්ලිම් අම්මා කෙනෙක් මූණ වහගෙන කළු ලෝගුවක් දාගෙන ඇස් දෙකවත් පේන්නේ නැතුව පාරේ ඇවිදිනවා අපි දැක්කේ නැහැ. හැබැයි මේ 2007-08 වෙනකොට අලුත් සංස්කෘතියක් ඔවුන් ඇති කරගත්තා. ඒ සංස්කෘතිය සිංහල මිනිස්සු, මුස්ලිම් නොවන මිනිස්සු මුස්ලිම් මිනිස්සු දිහා සැකයෙන් බලන තැනට පත් කරගත්තා. මං ඉල්ලා සිටිනවා ඔබ ව්‍යාපාර කරන්නේ සිංහලයෝ එක්ක, ඔබේ පාරිභෝගික ජනතාව සිංහලයෝ, ඔබ යැපෙන්නේ සිංහලයෝ එක්ක, සිංහලයොත් යැපෙනවා ඔබත් එක්ක. කරුණාකර මූණු හංග ගන්න දඟලන උත්සාහය නවත්තන්න. මේක හොඳ නෑ. මේකෙන් ලොකු අනතුරකට මුස්ලිම් සමාජයත් සිංහල සමාජයත් දෙකම යනවා. සැකය වැඩි වෙනකොට ඕන එකක් හිතා ගන්න පුළුවන්. අපි මූණු පෙන්න ගෙනිමු. මම කැනඩාවෙන් ඉඳලා ආවේ අබුඩාබි හරහා. අබුඩාබි ගුවන් තොටුපළේ වැඩ කරනවා මුස්ලිම් කාන්තාවෝ. අනේ ඔක්කොම හොඳට මූණු එළියේ දාන් ඉන්නවා, ඔළුව වහන් ඉන්නවා, මූණු පේනවා. මම බොහොම හිනා වෙලා ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒගොල්ලොත් එක්ක මට අහන්න තියෙන තොරතුරු, මොකද මගේ ෆ්ලයිට් එකක් ප්‍රමාද වෙලා තිබුණේ, ඔක්කොම තොරතුරු මට ඒ මුස්ලිම් කාන්තාව කියලා දුන්නේ. බොහොම පොලයිට්, හරි වැදගත්. දැන් අපි ඒ ඇත්තන්ගේ මූණු දිහා බලන් කතා කරා කියලා ඒකේ ඇත්තන්ට කාන්තා හිංසනයක් හෝ ස්ත්‍රී දූෂණයක් හෝ මොකක්වත් වෙන්නේ නැහැ. එච්චර එක්ස්ට්‍රීම් යන්න එපා ප්ලීස්. ඉල්ලා සිටිනවා බොහෝම කරුණාවෙන් දයාවෙන් ඉල්ලා සිටින සිංහලයෝන්ගේ හිත්වල, අනෙක් මුස්ලිම් නොවන සමාජ මිනිස්සුන්ගේ හිත්වල සැකේ ඇති කරන්න එපා. මම ගිහිල්ලා මුස්ලිම් මනුස්සය දිහා පිළිකුලෙන් බලන්න ගත්තොත්, සැකෙන් බලන්න ගත්තොත් කොච්චර මුස්ලිම් මිනිහාගේ හිත රිදෙනවද? ඒ වගේම අපෙන් සමාජය, ඒ සමාජයේ කොටසක් හැංගෙන්න තරනකොට සැක උපදිනවනේ. මේක කරගන්න එපා. අපි සාමාන්‍ය විදිහට ඉමු.
ඔළුව වහන්න ඒක ප්‍රශ්නයක් නෑ, ඔළුව වහගත්තයි කියලා මාළකු අර්බුදයක් නෑ. ඒක එක එක ඉස්සර අපි දැක්ක පැරණි මුස්ලිම් අච්චි අම්මලා සාරිපොටෙන් ඔළුව වහන් යනවා. දැන් ඒකට අදාළ ඇඳුමක් නිර්මාණය කරන් තිබුණේ, ඒක නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි මේ මූණු සම්පූර්ණ ආවරණය කරන් යන ඒ සංස්කෘතියෙන් බේරෙන්න බලන්න. හොඳයි. ඒක අරාබියට ගැලපෙන්න පුළුවන්. ඒත් අපි ජීවත් වෙන්නේ අනෙක් ජාතීනොත් බහුතරයක් ජීවත් වෙන මහා සංස්කෘතියක් එක්ක සියලු දෙනාම නඩත්තු වෙන රටක සමාජයක අපි ඉල්ලා සිටිනවා ෆ්ලෙක්සිබල් වෙන්න. මරණ ධම්මං අනතීතෝති අබින්නම් පච්චවෙක්කේ තබ්බං. මරණය කියන ධර්මය අපි කාටවත් ඉක්මවන්න බෑ. ඉක්මවන්න බෑ. ඔබේ අම්මා ඔබට කලින් මිය ගොස් තිබෙනවා. ඔබේ පුතා ඔබට කලින් මිය ගොස් තිබෙනවා. ඒ ධර්මය බුදු වුණත්, දෙවි කෙනෙක් වුණත්, බ්‍රහ්මෙක් වුණත්, කෝටිපතියෙක් වුණත්, දුප්පතෙක් වුණත් අපි කාටත් පොදු ධර්මයක්. අපි මැරෙනවා. ඔබගේ ප්‍රියයෝ අද වෙන් වෙලා තිබෙනවා. ඒ ප්‍රියයන් ඔබට මේ ජීවිතේ ආයෙ මුණ නොගැහුණත් සංසාර ගමනේ ඇතැම් විට මුණ ගැහෙයි. ඔබේ මම්ම වෙයි, ඔබේම තාත්තා වෙයි, ඔබේම දරුවෝ වෙයි. අපි එක විටක් නෙමෙයි හමු වෙලා තියෙන්නේ. අපි හමු වෙන්නෙත් එක විටක් නෙමෙයි. ඒත් හැම හමුවීමකම තියෙන්නේ වෙන්වීමමයි. ඒක අපේ දූල පුතාලා තේරුම් ගන්න අම්මා තාත්තා අහිමි වෙච්ච, අම්මා තාත්තා තේරුම් ගන්න තමන්ගේ දරුවෝ අහිමි වෙච්ච මේ මොහොත ඔබට ඒ වගේ ගැඹුරු කාරණයක් තේරුම් ගන්න තරම් මේක තමයි ජීවිතයේ යථාර්ථය. මැරෙන්න තැනක් නැ න අන්තලික්කේ න සමුද මජ්ජේ න පබ තානං විවරම් පවිශ්‍ය. සමුදුර මැදදිත් අපි මැරෙන්න පුළුවන්. අභ්‍යව කාසේදිත් අපි මැරෙන්න පුළුවන්. පර්වත ගිරි ගුහාවක හැංගිලා ඉඳියත් එතෙන්දිත් අපි මැරෙන්න පුළුවන්. මරණය ඕන තැනකට එනවා. ඒත් මැරෙන්න කලින් අපි යහපත් මිනිස්යෝ වෙමු, සත්පුරුෂයෝ වෙමු. ඔබ ඔබගේ කෙටිකාලීනව ඔබ අතහැරලා ගියපු අම්ම දිහා බලාගෙන, තාත්ත දිහා බලාගෙන, අහිමි වෙච්ච ඔබේ දරුවා දිහා බලාගෙන මම යෝජනා කරනවා. මගේ අම්මා ඉක්මනින් මැරුණානම්, තාත්තා ඉක්මනින් මැරුණානම්, මගේ දරුවා, මගේ සැමියා, මගේ බිරිඳ ඉක්මනින් මං හිතපු නැති වෙලාවකත් මැරුණානම් මමත් මැරෙන්න පුළුවන්. ඒ නිසා මම මැරෙන්න කලින් යහපත් වෙනවා. මම මැරෙන්න කලින් නිවැරදි වෙනවා. මං අනුත් මිනිස්සෙකුට හිංසා කරන එක නවත්වනවා, කරදර කරන එක නවත්වනවා. මගේ අම්මා මට මේ ජීවිත පාඩම කියා දීලයි ගියේ කියන එක හිතේ තියාගන්න කියන එක සිහිපත් කරමින් මේ වෙලාවේ කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් යුක්තව, නිවටකමෙන් නෙමෙයි ගැඹුරු අවබෝධයෙන් යුක්ත ඉවසීමෙනුත්, ඒ වගේම රාජ්‍ය පාලකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාමත්, රටේ ජනතාව වෙච්ච අප හැම දෙනාමත් ඉතාම වගකීම් සහගතව බුද්ධිමත් ප්‍රඥාව මත පදනම් වෙච්ච ඉවසීමකින් කටයුතු කරමු. අපේ රට රැකගමු. රට ආර්ථික වශයෙන් 20 අවුරුද්දකට විතර පස්සට වීසි වුණා. මේ තත්ත්වය නැවත අපි වෙනස් කරන්න ඕනේ. ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය 10කට විතර මම සඳහන් කළා කටුවා පිටිය දේවස්ථානයේදී අපේ රට අනාරක්ෂිත නැහැ. තව සති දෙක තුනක් ඇතුළත මේ තත්ත්වය වෙනස් වෙනවා. එන්න අපේ රට බලන්න කියලා ඔබ හැම දිනාටම අපේ මව් රට, අපේ සමාජය ඉහළට ගෙනියන්න ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා සහ සිහිනුවන පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. iFocus.lk